වන්දනාගේ ගෙදරට යන ගමනට මුදුන්කොටුව මහතා සමග සසංකත් සසංකා ත්‍රුවණුත් එක් විය. තමලේලිය ගෙදරට යන මේ ගමන ගැන මුදුන්කොටුව මහතා ඉන්නේ පුදුම ආශාවකිනි. ඔහු ගෙදරින් එළියට බැස්සේ පවා රාහු කාලය පැන්නීමෙන් පසුවය. ඔහු යන්නට පෙර තම බිරිඳගේ ඡායාරූපයට අලුත් සුදු මල් මාලයක් දැම්මීය. අද ඉන්නට තිබ්බේ ඇයයි. මුදුන්කොටුව මහතා තම බිරිඳගේ ගතිගුණ ගැන හොඳින් දැනුන්නේය. සසංකා උදේන්ම නිවසේ වැඩට ඉන්නා කෙනා සමග එකතු වී කිරිබත් හැදුවාය. ඇත්තටම අද සුබ දවසකි. කාරණා දෙකක් නිසා සසංකා සතුටින් නුන්නාය. එකක් මේ ගෙදරට ඇයවැනි අහිංසක කෙල්ලෙක් ලේලි වී ඒමය. අයියා කොහොම නෑන කෙනෙක් කැන්දාගෙන ඒදැයි සසංකා උන්නේ ඇත්තටම බියනි. ලෝකයේ වූ බොහෝ කෙල්ලන් සමග ජීවිතය බෙදා හදාගෙන ජීවත් විය නොහැක. මේ ගෙදරට ආයුත්තේ මේ දේපල වලටත් රන්තරු එකටත් නොව මේ ගෙදර ඉන්න අයට පණමෙන් ආදරය කරන කෙල්ලකි. ඇය මේ ගෙදර කෙනෙකුට පණුවක් දෙන්නට හැකි කෙල්ලකි. සසංක වන්දනාව දුටු මොහොතේම ඇයට කෙල්ල ගැන පුදුම ආදරයක් ඇති විය. මේ මොනාද බබා? නංගි පාර්සල් දෙකක් වාහනයට දමද්දී සසංක ඇසුවේය. බටර් පැහැගත් ඉන්දියන් සල්වාර් එකක් ඇඳවුන් සසංකා සිනාසුනාය. එහෙම අතවනවන මගේ නෑනාව බලන්න යන්න පුළුවන්ද? මං ඊයේ ගිහින් එයාට තෑග්ගක් ගත්තා. මේ ඒවා සසංක සිනාසුනේ සැනසීමෙනි. ආදරයක් දැනිය යුත්තේ එක්කෙනෙකුට නොවේ. මනමාලියක් ගෙදරට කැඳගෙන එද්දී ඒ ගෙදර බිත්තිවලට පවා ඒ රසණය දැනිය යුතුය. මං ඔයාලා කවුරුත් කෙල්ලට නුදුන්න තෑග්ගක් ගෙනාවා. මුදුන්කොටුව මහතා ඉදිරිපස අසුනේ සිට කීවේ සිනාසෙමිනි. සසංක තම බියා දෙස බැලුවේ පුදුමේනි. ඒ මොකද්ද තාත්තේ? සසංකා ඇසුවේ ආශාවෙනි. මේ ගෙදර එන ලේලිට දෙයක් දෙනවාට මේ නෑනගේ කිසිම ඊර්ෂ්‍යාවක් නැත. ලබන සතියේ මං හතර දෙනාවම ඉන්දියාවේ යවන්නයි ඉන්නේ. මේ අපි හතර දෙනාව සසංකා පුදුමයෙන් නැසුවේ පසෙක උන් රුවන්ගේ සුරත අල්ලාගෙනය. අනේ ශෝක් නේද? රුවන්ගේ දෑස් තෙත් වී තිබිනි. තමාට ලැබුණේ කොතරම් හොඳ පවුලක්ද? මේ පල දෙන්නේ මේ ආත්මයේ කර පින්නම් නොවේ. ඇයි? සසංකා පිටුපස අසුනේ ඇය සමඟ උන් රුවන්ගේ අත මුදුව අල්ලාගෙන ඇසුවාය. නෑ, මුකුත් නෑ නංගි. සසංකා රුවන් දෙස බලා උන්නේ ආදරය වැක්කිරෙන දෙනෙත්වලිනි. මේ ගෙදරට එන කෙල්ල මෙන් බෑනාවී එන කොල්ලාද එක වාගේ අහිංසක යැයි සසංකාට සිතුනි. ලොකු පුතා, කෙල්ලට පාස්පෝර්ට් තියෙනවද? නැතුව ඇති තාත්තේ. පුතා, ඔයාට තියෙනවද? මුදුන්කොටුව මහතා පසුපස හැරී රුවන් දෙස බලා ඇසුවේය. ඔහුගේ ඇස්වල වූත් තෙත දැක මුදුන්කොටුව මහතාගේ පපුව ඇකිලී ගියේය. මේ සැප සම්පත් මං දුක් විඳලා හැදුවේ මගේ කොල්ලටයි කෙල්ලටයි විතරක් සතුටින් ඉන්න නෙමේ පුතේ. ඒ කෙල්ලටයි කොල්ලටයි කවදා හරි ආදරය කරන උන් දෙන්නටත් එක්කයි. සැප සම්පත් නෙමේ අංකල්, මේ දුන්න නෑකම විතරක් ඇති. රුවන්ගේ දෑසින් කඳුළු වැටිනි. සසංක තමාගත් තීරණය ගැන යලිත් වතාවක් සතුටු විය. ඔයා මට නෙමේ ස්තුති කරන්න ඕනේ, ඔයාගේ යාළුවට. හොඳ මිනිස්සු අඳුනගන්න ලොකු පුතාට ලොකු ඉවක් තියෙනවා. ඒව එයාට ආවේ මගෙන් නෙමේ, එයාගේ අම්මගෙන්. එයා හරි පුදුම කෙනෙක්. මුදුන්කොටුව මහතා සෑහෙන වෙලා තම බිරිඳ ගැන කල්පනා කළේය. ඔයාලගේ වෙඩින් එකට කලින් අපි අම්මට පින් දීලා ලොකු දානයක් දෙමු. එයා අපේ ගෙදර මාය ඉපදෙන්න ඕනේ. සසංක මුදුන්කොටුව මහතා දෙස බලා උන්නේ
අම්මාව සිහිවීමෙන් උපන් දුක ටිකක් නිවා ගන්නට දාස්පෙතියා මල් සිට වූ ගුරුපාර අතරින් වාහනය ගොස් කෙල්ලගේ නිවසේ මිදුලේ වාහනය නතර විය. පුංචි වුණත් පහන් පැලක් වැනි ගෙයක් යැයි ඔහුට සිතුනි. සිරියාවන්ත ගේ පොඩ්ඩ ඔහු වාහනය තුළ ඉඳගෙනම කීවේය. මෙහිට ආපු පළවෙනි දවසේ මටත් එහෙමම හිතුණා තාත්තේ. මං හන්දියේ බස් එකෙන් බැහැලා පයින් ආවේ. තම දරුවන් ආදරය වෙනුවෙන් කැපවීම කරන්නට දන්නා දරුවන්ය. මුදුන් කොටුව මහතාට තිබූ සැනසීම ඒකය. ඇය පිරිස දැක මිදුලට දුවගෙන ආවාය. කෙල්ල ඇඳවුන්නේ චාම් සායකුත් බ්ලවුස් එකකුත්ය. ඇය දුවගෙන වුත් වැලි ඇතර වූ මිදුලේ දන ඔබාගෙන මුදුන් කොටුව මහතාට වැන්දාය. ඔහු ඇයව දෑතින් නොසවා ඉඹගත්තේ ආදරේනි. සසංක සියල්ල දෙස දෑත් බැඳගෙන බලා උන්නාය. මනමාලි එළියට දුවගෙන ආවනේ. අපි හිතුවා බුලත් හෙප්පු අරන්නේ කියලා. අපිට කලින් මනමාලයා මනමාලි බලන්න මෙහෙ ඇවිත්නේ. සසංකා කීවේ ඇගේ අත් අල්ලාගෙනමය. යංස අප්පච්චි. මුදුන් කොටුව මහතා කෙල්ලගේ අප්පච්චීව දොරකඩින් එද්දී දැක්කේය. කෙල්ල වගේම අහිංසක තාත්තා කෙනෙක්ය. අප්පච්චි මේ මගේ සර්. සර් නෙමේ පුතේ තාත්තා. කෙල්ලගේ මුහුණ බිමට බර වූයේ සිනාවක්ද සමගිනි. මේ මගේ අප්පච්චි. අනේ මෙහෙම දැක්කත් ඇති ලොකු මහත්තයෝ. අප්පච්චි දෑත් එක්කොට මුදුන් කොටු මහතාට ආචාර කරමින් කීවේය. එහෙම බෑනි බන්දන් අප්පච්චියේ. අපි අපේ කෙල්ල වෙනුවෙන් කෙල්ලගේ ගෙදර නැවතිලා හරි ඉන්නවා. අප්පච්චිගේ පමණක් නොව ඇයගේ පපුවද උණු විය. ෂාගේ පොඩ්ඩ හරි ලස්සනයි නේද පුතේ. දවසක ඇවිත් මායි අප්පච්චි මෙහෙ ඩ්‍රින්ක් එකක් ගන්න ඕනේ. අප්පච්චි මේ සසංකගේ නංගි. මේ නංගිගේ පණ. රුවන් හඳුන්වා දෙන්නට යද්දී සසංක කීවේය. ඇය හප් කියන්නට මෙන් ඔහු දෙස බලා සිනාසුනේය. සර් එනවා කියලා පාන්දර තුනේ ඉඳලා හැරිලා අප්පච්චි කීවේය. මං ඒකනේ මගේ දුවට මෙච්චර ආදරේ. අප්පච්චි ඔහු අසලින් ඉඳ නොගෙනම හිටගෙනම උන්නේය. ඉතින් අප්පච්චි මෙතන වාඩි වෙන්නකෝ. මේවා කතා කරන්න අපේ පවුල් දෙකේම අම්මලා නැහනේ. අපි දෙන්නා තමා කතා කරන්න ඕනේ. අප්පච්චිගේ ඇස්වල කඳුළුය. එයාට ලොකු මහත්තයා වගේ දෙවිවරු හම්බ වෙන්න ඇත්තේ කරපු පින්වලට තමා. අප්පච්චි කීවේ කඳුළු වැහැරෙද්දීය. මුදුන් කොටුව මහතා නැගිට ඔහුගේ උරහිසට සුරත ලැබුවේය. මට මේ කෙල්ලව කොච්චර වටිනවද කියලා අයියා දන්නේ නැහැ. ඔහු පුදුම ආදරයකින් කීවේය. වන්දනා සසංකාගේ ළඟටම වී හිඳ බිම බලා ගත්තාය. ඒ දැස් කඳුලින් පැඟී ගිය නිසාය. මේ කෙල්ල රන්තරුවකට ආපු දවසේ ඉඳලා මට මොකද්ද දැනුණා. සංසාර පුරුදු කියන ඒවා ඇත්ත කියලා මට හිතුනේ ලොකු පුතා දුවව අපේ ගෙදරට එක්කගෙන ආපු දවසේ. මුදුන් කොටුව මහතා කියන වචනයක් වචනයක් පාසා වන්දනාගේ දැස් තෙත්විය. ඇය තමා ළඟ උන් සසංක දෙස බලා උන්නේ ඒ තෙත්තු දැසෙනි. මේ ආදරය නිකම්ම ආදරයක් නොවේ මහා ප්‍රාතිහාරියකි. මට ඕන උනේ මගේ කෙල්ලව විතරක් බලාගන්න. කෙල්ලෙක් නෙමේ මගේ දුවවයි මාවයි බලාගන්න කෙල්ලෙක්. මුදුන් කොටෝ මහතා එසේ කියද්දී සසංකාද තෙත්තු දැසින් වන්දනා දෙස බැලුවාය. නෑනලා දෙන්නාම අද අඬන්නේ දුකට නොවේ සතුටටය. එයා ලොකු මහත්තයව ඇස් දෙක වගේ බලාගනි. තියෙන ආදරේ මන්නේ දන්නේ. කෙල්ලගේ අප්පච්චි කීවේ ලෙන්ගතු හඬිනි. අපි හය දෙනාටයි මේගොල්ලෝ හදන දරුවන්ටයි දැන් ඉතින් සැනසිල්ල ජීවත් වෙන්න පුළුවන්.
එයාලත් වාසනාවන්තයි අපිත් වාසනාවන්තයි. සසංකට තම පියා ගැන පුදුමාකාර භක්තියක් ඇතිවිය. මුදල් කෝටි ගණන් අත ගෑවු අද කතා කරන්නේ දෙවියෙකු මෙනි. එහෙම තාත්තලා මෙන්ම එවැනි මිනිසුන්ද නැත. අපි හිතුවේ දූලාගේ අප්පච්චි මේ අම්මලා දෙන්නාම සිහි කරලා මෙයාලගේ වෙඩින් එකට කලින් ලොකු දානයක් දෙන්න. අප්පච්චි බලා උන්නේ භක්තියෙනි. අද මේ පැලට ආවේ දෙවියෙක් බව ඔහු දනි. දූගේ මගේ හිතෙත් ලොකු ආසාවක් තිබ්බා ලොකු මහත්තයා එහෙම දෙන්න. අද දුවගේ අම්මා හිටියානම් මගේ පුතාට පුදෙක්ට වගේ සලකනවා වගේම තමා. අපේ නෝනා හිටියානම් දුවවයි මේ පුතාවයි මේ ළඟට ගන්නෙ. මුදුන්කොටු මහතා කීවේ රුවන් දෙසත් වන්දනා දෙසත් බලාය. මට යාව ඊයේ රෑ හීනෙනුත් පෙනුණා. අප්පච්චි කීවේ සියල්ලන් දෙස බලාය. මං සර් තේ මෙතනට ගේන්නද? හා පුතේ. කෙල්ල ගියේ සසංකාවද අතින් අල්ලාගෙනය. ඇය කුස්සියට සසංකාව එක්කගෙන ගොස් සැටියේ දෙකම්බුලම ඉම්බාය. අද හරි ලස්සනයි. රාණි මුඛර්ජී වගේ. දැක්ක වෙලාවේ ඉඳලා ඉඹින්නමයි හිතුනේ. වන්දනා කීවේ කෙල්ලගේ මුහුණත් ගාමිනි. මේ සල්වාර එක ලස්සනද? හරිම ලස්සනයි. එහෙනම් ඇති මං ඔයාටත් මේ පාටම එකක් ගත්තා. අන්න ගෙනත් ඇති. වන්දනා තෙත්තූ දෑසින් තම නෑනා දෙස බලා වුණාය. ඔයා ගිය ආත්මේ මගේම නංගි වෙලා ඉන්න ඇති. ඇයි මේ ආත්මේ සසංකා ඇසුවාය? මේ ආත්මේ මං ඔයාට ඒ ආත්මෙටත් වඩා ආදරේ. හිතාගන්න බෑ. අපි අතර පුංචි හරි දුකක් වෙන්න එපා කියලයි මං පතන්නේ. නෑනලා දෙන්නා යලිත් එකවර බදාගත්තෝය. ඉතින් මේ තමයි මගේ පුංචි කුස්සිය. ෂෝක්, මම මෙහෙම ඉඳගන්නද? සුරංගනාවියක් මගේ කුස්සියේ වාඩි වෙලා ඉන්නවා වගේ. කෙල්ලගේ වචනවලින් සසංකාගේ ලය පිරියයි. දවසක මං එනම ඔයත් එක්ක මෙහේ දවසක් දෙකක් ඉඳලා යන්න. අනේ ඇයි? මං එහෙනම් පුංචි දේවතාවියකට වගේ ඔයාට සලකන්නේ. වන්දනා ඇය හැදූ කට්ලට් දීසියත් සැන්විච් දීසියත් වෙන වෙනම ට්‍රේ එකක තැබුවාය. ඊටත් පසුව කෙසෙල් ගෙඩිත් තැබුවාය. ඇය මුලින්ම ඇල්ලුවේ කෙල්ලටය. කට්ලට් නම් මාර සුවඳයි කෙල්ලේ. කාලා බලන්න. සසංකා කට්ලට් එකක් කෑවාය. ඇත්තටම කෙල්ලගේ කෑම රසය. හරිම රහයි. ඉස්සර අපේ අම්මා හදන කට්ලට් වගේ. ඔන්න මං කියන්නේ බලපන්. තාත්තා කාපු ගමන් කියයි. යන්